අද ඇවිල්ල දිනය පිසිියුලු දෙනාම දන්නවා මාර්තු දහය. ඊයේ මේ රටේ පළාත්පාලන මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම විසින් මාර්තු නමය දින නියම කර ඇතිබුණ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරෙක් එවගේම ආණ්ඩුවක්, මැතිවරණයක් පවත්තන්න තමන්ගේ වගකීම හැටියට ආණ්ඩු ක්‍රම විවස්ථාවේ සඳහන් වෙලා තිබෙන ඒ වගකීම පැහැරඇරලා මැතිවරණයක් කල්ධාපු ප්‍රථම වතාව තමයි මාර්තුමාසේ නමවෙෙනදා ඒයේ මැතිවරණ. ඔොද ජනාධිපතිවරයා හැටියටත් ආණ්ඩුව හැටියටත් ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් ඔවුන්ට වගකීමක් පවරල තිබෙනවා. රටේ මැතිවරණයක් පවත්තනකොට ඒ මැතිවරණයට අවශ්‍ය සියලු යටිතල පාසුකම් කටයුතු සලස්සාදීම රජයක හා ජනාධිපතිවරයාගේ වගකීම. දකොට ඊයේ පවත්වන්න තිබුණු මාර්තු නමවෙනිද පළාත්පාල මැතිවරණය පවත්වන්න බැරිවුුණේ ජනාධිපතිවරයා හා ආණ්ඩුව හා මේ ජනාධිපතිතුමාගේ කියමන් අහල වැඩකරන මුදල්ල මාත්‍යංශයේ ලේකම්තුමත් මුද්‍රනාලධ පපතිනියගෙත්. ිස්පතිතුමාගේ කඩාකප්පල් කාරී වැඩහින්ද තමයි. ඊය මැතිවරණය පවත්තන්න බැරිවුණේ. ඉති මංහිිදනවා මේ අපේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ විශේෂයෙන්ම ආණ්ඩුවක්තිසින් ජනතාවගේ චන්දායිතිය උදුරගත්ත මැතිවරණයක් බවට මේක ඉතිහාස ගත වෙන. ඒවගේ ම රනිල් වික්‍රමසිංහ මැත්තුමාගේ දේශපාලන ගමනෙත් මෙආණ්ඩුවේ ගමනෙත් ඉසාාල ඉතිහාසය කළු පැල්ලක්හැටියට එක සඳහන්වෙයි අවධහරි දෞසක ලියනහායට පොත් ලේනනායට මොවුන් විසින් ඉතා මතාම මෙරටේ ජනතාවගේ ප්‍රජායිතිය හා චන්දයිතිය උදුරගත්ත කියන එක. ඊළඟට තිබන දේ තමයි. අපි දැක්කා මේ මැතිවරණය පවත්වන්න ආණ්ඩුව නොයකුත් ආකාරයේ බාධ පමනුවනකොට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිදැක්කා මැතිවරණේ නොතියාඉන්න නොයකුත් කරුණුකාරණා ඉදිරිපත් කර ඒකදී අපිට පැහැදලුව අපි දැක්කා මේ මැතිවරයේ දින ප්‍රධනම දෘෂ්ටයා තමයි ජනාධිපදිතුමා. එයා දෘෂ්ටයාගේ චරිතය රඟපාමු තමයි මේ ඉන්න ඔවු සහ වූගේ ආණ්ඩුව. එතකොට දැම් මේකට පෞගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. අපේ පක්ෂේ මහලයකම් රජිත් මත්දුම් බන්ඩාර් මැත්තුමා ගොන කරපු. ඒ මූලික යිතිවාශයකම් පෙස්සම සලකා බලලා. අතුරු නියෝගයක් ලබා දුන්නා මේ මැතිවරණය පවත්තන්න අවශ්‍ය වෙන්න මුදල් වෙන්කරපු මුදල ලබා දෙන්න කියලා ඒවගේම මේ මැතිවරණයට බාධ කරන්න පායි කියලා අතුරු නියෝගයක් ලබාදුුන්න. අපිදක් මේ අතුරුනියෝගයක් ලබාදීමත් එක්කම තමයි. දැන් ආණ්ඩුව කඩවෙලා ආණ්ඩුවද කලබල වෙලා තියනවා. දැන් ආණ්ඩුව කළබල වෙලා අපි දක්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කැටියටඉන්න පොහොට්ටුවේ මේ දොළවත්ත මන්ත්‍රීතුමා, පාර්ලිමින්තුව ඇතුළේ වරප්‍රසාධ ප්‍රශ්නයක් එයා ප්‍රශ්න කරනවා. ඒ වර ප්‍රසාධ ප්‍රශ්නතම එයා කියනවා. පාර්ලිමි විවස්ථදායක කටයුතුවලට ශේෂථාධිකරණයට ඇගිලිගහන්න බෑ ඒක තුළ එයාගේ වරප්‍රසාද කඩවනා කියලා එයා වර ප්‍රසාද කමිටුවට වරප්‍රසාද කඩවීමේ ප්‍රශ්නයක් මතු කරලා අපි දක්ක ඊය පෙේද පාර්ලිමිේන්තුව එය කතා කලා. දැන් කලබෙල වෙලා ඉන්න. ිදන්න ඕකු මේ දොවත්ත ලියපු එකක් නෙම. ඕක දොලවත්තර රනිල් විික්‍රමසිග ජනාධිපතිතුමා ියල දීපුව එකක් ඒ ඇල්ල කියෝනවා. මම පරිල්ිමේන්තුවේ ඉන්න කාලේ ම දැකපුදේ තමයි දොවත්ත ඇමදාම අනිත්තායි ලියල දේනදවල් මයි ඇවිිල කියවන්නේ. එයා කවදාවත් ලයාගෙනන්නේ නෑ මොකද එයා නීධීක්්ඥවර කැඩියටත්. එයාට විවස්ථාදා මශේෂ්ාධිකරනය දීපු නියෝගයගැන යාට වැටහීමක් නෑ. ඒහිද තමයි . කනිත්තායක කියවන දේවල් කියලා හොඳට පෙන්නුම් කරන්න. මො ශේෂස්ථාධිකරණය කියලා තියන්නේ පාර්ලිමේන්තුවෙන් වෙන්කරපු මුදල ලබා දෙන්න කියලා. එකගන ශේෂස්ථාතිිකරනය පාර්ලිමේන්තුවට සහයෝගයක් ලබාදීලා තියෙන. ෆිශේෂාධිරන පාර්ලිමේන්තුර විරද්ධ නියෝගයක් ලබාදීලනෑ. ශේෂ්ඨාති කරල තියෙන අයවැයෙන් වෙන්කරපු මුදල මේ මුදල්ල මැතිවරණය සඳහූ වෙන් කරපු මුදල ඒ මුදල ලබා දෙන්න කියලා. මමුදල් මමාත්‍යන්ශේ ඒකම්ට නියෝගයක් ලබාී තිය. ඒම මේ පාර්මේතරල බාදුන්න නියෝග කුත්්‍යයි. ඒක පේන ස කෞද දොලවත්ත මන්ත්‍රීතුමා නීතිීඥඥ කර කුණාට එයාට නීීය පිළිබඳ යනමකුත්නෑ. මේක අනදරමන්න තමයි මොකදය කවදවත් නඩු කතා කරලා නෑ උසාාවිය අනිත් අය කරන්න නු හන්දල තමයි ලියට විල් ොයිස්කද්දුනේ ොයිස්කද්ල තමයි න්ත්‍රීගනෙක්ුන. එමත ගොල්ලගේ නීතිීක්න රත්ත තියාස කවදාවත් කතා කරපු නඩුවක්න. ඇලම ොයිස්කට ී නෝ නතිය දනතින්ද තමයි දනාලිපතිතුමා ලියලදීපුුව එක කියව්වේ. ඒ කියෝල එ තේ නියෝකය ගැන දන්නතින්ද. එන්ද ශේෂ්ඨාධිකරනය පැහැදිලිෝ කියලා තියෙන්නේ පර්ලිමේන්තයෙන් වෙන් කරපු මුදර ලබා දෙන්න. එතොත් ශේෂාතිකරනය ඉන්න පාර්ලිමේන්තුේ පැත්ති. වි්‍යවස්ථාදායක ඇත්තෙක් ශේෂ්ඨාධි කරනයඉන්නේ. ිය විවස්ථාදා දායක අත්යට සපෝට්ට එක කේමනත්වම් උදව්වක් කරලා තියන්නේ. කෞද විවස්ථාදායක විරුද්ධෝ වැඩ කරලා දයන්නේ. විවස්සාාදායක වැ ිතුර විුද්ද වැඩ කරලතින ජනාලිපතිතුමා. ජනාපිපති මා තමයි මුදල්ව මුදල්ල ඇමතිතවරේ හටියට පාර්ලිමේන්තුයෙන් වෙන් කර මුදල ලබා නොෙ. රිනන් ොලවත්ත මන්ත්‍රීතුමා විල්ලා වයාගේ මුල්ලික අයිතිවාසයකමඟක් යාගේ වර ප්‍රසාද කඩරේ ශේස්ථාති කරනනෙ මේ ජාධපතිතුමා කියල තමයි එයා ඒ හරිනන් කතා කරන්න ඕනෙ. හරිනන් ජනාධිපතිතුමා ව්‍යවස්ථාදායකෙන් ගත්ත තීන්දුවට පට හැනිිවෝ විරුවයි වැඩකරනෙද ජනාධිපතිතුමාට දෝෂ ියෝගයක්ගන්නවා. ඒ කරන්නේ නැතුව ඒක කියන්නේ නැතුව ජනාධිපතිතුමා අරකරන, ර බලුන් ලවා කොස්සට භාවන කියමනත්තිේෙනඕනේ අන්න ඒ වැඩේ තමයි ඒ ජනාධපතිතුමා මේ මහෞද දොළවත්ත මන්ත්‍රීතුමා ලොව කරේ බලුන්ලවා කොස්සට භාවනයක. එතකට දැන් අපිට පේනතිනේ තමයි ජනාජතිපතිවරයා තමයි ්‍යවස්ථාදායකට විරුද්ධව දිගින්දිකටම වැඩ කරන්න. දැම් මකද ජනාධිපතිවරයා මුදල් ඇතිවරයා හැට පාර්ලිමේන්තුවෙන් වෙන් කරපු මුදල ලබා දෙන්නේ නෑ. ඒ වුවට යා චක්‍රලයකනයක් ගහනවා මෙ පාර්ලිම් එම මුදල් වියධංකරන ඕන ආකාරය ගැන කියලා රජය නිලධාරන්ට. ඒ චක්‍රලයකනය තුළ මැතිවරණයට වියධං කරන්න ඕනේ මුදල සම්බන්ධව ඒ චක්‍රලේකනේ කිසිවක් සඳහන් වෙන්න නෑ. එතකොට කෞුද මේ විවසාදායකට විරුත්්ව වැඩ කරන්න ශේෂ්ථාති කරනේද. වි්‍යවස්සාදාක විරුත්තු වැටරන්න ජනාධපතිවරයා. විවස්සාදායකෙන් අනුමත කරපු මුදල ලබා නොදී. ය විදාායක හැටියට චක්‍රලය කන ගහනවා මේ මිදේවල්ලට මුදල් වියදන් කරන්න කිය. එකොට ඇක්තටම පොටුවේ මන්ත්‍රියවරු වැඩකරන්නවන නධපතිවරයට විරුද්ධව. තමන් පත්කරගත්ත ජනාධිපතිවරය තමයි යද විවස්ථාදායක ගනන් ගඩි නැත්තුව විවස්ථාදායකය ගත්ත තීන්දලට පටහැනිව තමන්ගේ විදාායක බලය පාවිච්චි කරලා වැඩ කරන්නන්නේ තමන් පත්කරගත්ත ජනාධිපතිවරය. ඒමරට ශේෂ්ඨාධ කරනය එනෙමේ ඒහදන්න ේෂ්ාධිරනය බයිරගන්න රනිල් වික්‍රම සිංහම මතිතුමාගේ රාජ පක්ෂලගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක් කරන්න අනියම් ආකාරේ පාර්ිමේන්තු වර ප්‍රසාද වලට මවා වෙලා ශේෂ්ඨාධි කරනේ බයි කරන්න දරවා මක කියේනවා දොලවත් මන්ත්‍රීතු මට අභියෝග කරවා පුළුවන්න්නන් ඔය කතාව පාර්ලිමේන්තුෙන් එලියට ල්ල කියන්නක. ලොකු චන්ඩියෙක්නක් පාර්ිමේතුෙන් ලියට විල කියන්නක. කියන්නේ නෑ. හැයි කියන්න බයයි. ඒන්ද අපි කියවා දොලවත්ත මන්ත්‍රීතුමාට. පාර්මේන්තු මන්ත්‍රී කමට මවාවෙලා ඔය ඔය තියන සභාගැබේ ඇතුළේ ඉඳගෙන සේෂ්ඨාධිකරණයට බලපෑම් කිරීම ඉතාම බරපතල ඒ මේරටේ ජනතාවගේ විශේෂයෙන්ම මේරටේ ජනතාවගේ පරමාධිපත්තියට එරෙහිව කරපු කතාාවක්කේ. ජනතාව තමයි පරමාදිිපත්තිතිී. තොර ජනතාවගේ පරමාදිිපත්යේ බලය නවත්තන්න තමයි වික්‍රමසිංහ රජ පක්ෂ අවුල මේ වැඩකරගෙන යන් ගොට බපතුමාමේ කරේ ඒ පරමාදිිපත්්‍යයට ගැහිල් ලක්ර දන්ඩපා කියලා. ඒක අනිියම්මාකාරේ ශේෂ්ාධිරනය ලෞ්වා කියවන්න හදනවා මේ ගොල්ල ේෂ්ඨාධිරය බය කරල පාරිිමේතු රප සාද ඔල්ට ම වෙලා. ඒ ඒකකා පීතනවා රටේ රපතල තනකට මෙ ආණ්ඩුවරටේ හදිකරන පද්ධතිය විවස්ථාදායිකය. ඒවාගේම විදායක බලය අසීමමදලව පාවිච්ච කරලා විවස්ථාවන් හටකිීල පාවිච්චි කරලා රතේ අලුත්. ගටලුවක්කා ගටුම් නිර්මාණයක් කරන්න මේ හදන්නේ. පාර්ලිමේන්තුහා අධකරණය අතර. මේ ඒ දිසාට ම ක්ක්‍රම සිංග මහත්‍යයයි රාජ පක්සලයි කඇතිග ෙනනන්නේ මොකද රාජ පක්සලටනම් ගනොන්තර අධදැකම් තින. අිදන්නශ ශිරණ බ්ඩාණනායක මතිනයට කරපුදී හිතියාස එ තුම පල ාලිමේන්තු ටගෙනල්න්න. ම අගවින් අග්‍රවිනි ශකාරවරිය හටියට එ එතුමියෝ ගෙනල්ල එතුමියෝ ප්‍රශ්න කරලා ඇතුමෝ සම්පූර්ණයෙන්ම අපාසුතාවයට ලක්රලා එතුම මෙයෝ පළවා හැර හැියක දක්. ඒක තමයි රජ පක්සලග ඉතිහාසය. මේ රජ පක්සල ඉතිහාසය තමයි මේ වික්‍රමසිං මහත්්‍ය නැවතම මේ ක්‍රියාත්ම කරන්න හදන්. රාජ පක්සල බලයතින කාලේ. මේ අධිකරනයට අප පහස කරමින් අධිපරණය යටපත් කරමින්. අධි කරන තිීන්දු ගනගන්න නැතුව. යමින් මයින්ද රජ පක්සල ගෝටාබේ රජ පක්සලයිද අධිකරනේ දවර තුන්නේේ නෑ. ඒමතම ඒ කොල්ලන්ගේ පාල්ල කාලෙ වැඩ කළේ. ඒ වැඩකරපු ඩ ක සි හ ජ පක් ක් කොල්ල ති පැවතු ොක්ක ද ල්ල තියන. ක ි නි යින්න. ි පාර්ිමේන්තුව කතා කරනටත් අපිට මෙයාව පේන්නේෙ මහින්දා නන්ද වගේ. මහින්දානන්ද කතා කරනවාගේ ම වික්‍රමසිංගම හත්ත දැ තාා කර. කට ඇරියුත් කියන්නේෙ බුරු. ඒේදා අපිට පේනවා දැන් ආණ්ඩු හදනවා ශේෂ්ඨා අධිකරණයයි පාර්ලිමේන්තුවයි අතර ගැටුමක් නිර්මාණය කරලා තවතව මේරට අවුල් ජාලයකට පත්කරන්න. එ අපි කියනවා මේදේ කරන්න එපා මේදේ කිරීම තුළ රට ඉතාම බරපතල ලෙස, විවස්ථාමය අරුබුදයකට තල්ලු වෙන්න පුළුවන් ඒක ඉතාම බයානකයි. ඒ අපි කියෙන වික්‍රම සිංහ මහත්තය රජ පක්සල තමන් බලය රැඳී සිටීම සඳහාව් කරන්න පුළුවන් හැම ජඩවැඩක්ම මේ කරන්න් උක්තා කරන්න. කරන්න පුළුවන් හැම පදඩ වැඩක්ම මේ කර් උක්සා කරන්නේ තමන්ගේ බය ැක ගැනීම සඳහා. නමුත් අපි කියෙනවා ඒක ප්‍රතික්‍රියාව. ම ්‍රියාවකටම ප්‍රතිික්‍රියාවක් තියෙනවා ඒහින්දා වික්‍රමසිංහ රාජ පක්සලගේ ක්‍රියාවට එරෙහිව ප්‍රතික්‍රියාව මීට වඩා බයනක වෙන්න පුළුවන් ජනතාවතර. හන්දා අපි ආණ්ඩුවට මතක් කරනවා ප්‍රජාතන්ත්‍රරවාදීයට ගරු කරලා ශේෂ්ඨාධකරය ලබාදපු තිීන්දුවට දරු කරලා මේ මැතිවරණය පවත්තන්න පුළුවන් වාතාවරණය හා ඒතිබෙන ජිතල පවසකම්ටික ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවඩ කියු. අපිදකට මේ ආ්ඩුව ඇමදකටම කදඳළ ගෑස් තමයිග. ඒ පෙේද අපි දක් විශ් විද්‍යයාලය ඇතුලවට කියීල කනඳළු ගෑස් කන. හිලානට අපයේ දැක්කා පාසල් ශිෂ්්‍ය ෂේ ශිෂ්‍යයන්ට කඳතුළු ගෑස් හනු හැම දේම . ආන්ඩුව පාවිච්චි කරන්නේ තමන්ගේ විරුද්ධවාදන්න තමන්ට එරෙහිව ඉන්න අය මර්ධනය කරන්න කඳළු ගෑස්. ති මටම් මේ පේනවිදියට ශේෂ්ඨාධිකරනයටත් කඳු ෑස් ගන දවසල් වැටි ඇතකනෑ කියනක තමයි මටනන් දැපි ඉන්නද. මොද ේෂාධකරය ලබාදන තීන්දත් මේ කොලන්ට හලගන්න බෑනි ශේෂ්ාිකරනය ලබාදන තින්දුුත් මේගොලන්ට ඒක දිරෝගන්න බෑ. ඒ දිගවගන්න බැරිින්ද අන්තිමට ශේෂ්ඨාධකරනයවිනි මේ විසරුවන්න්න කඳු ෑස් හිතගන්නෙන්න මොක හැමදේක මා්ු උත්රේ තින කඳු. ල හාර ්‍රහාර කිසිම දේකට විසඳුමක් නෑ කිසිම ආකාරය විසඳුමක් ඉදිරිපත් කරන්න ෙත් නෑ කො හරි ප්‍රශ්නයක් තියවාන ගියා තමන්ගේෙ තිබෙන බලය පාවිච්චි කරල කැඳු කෑස්ටික ගනවා ජල ප්‍රහාර ගහන බැටන් චාර්යක දෙෙනවා ඒක තමයි දැන් වික්‍රමසිංහ රාජ පක්ෂ ආහන්දුවට තින පිතුර. රටේ දනතාවගේ දැවන ප්‍රශ්න වෙනුවෙන්. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන්, ප්‍රශ්න පැනගනකට ඒවෙනන් හඬක්නකිනකොට. ඒවන ඒ වෙනුවෙන් කතා කරනකොට හැම දේකතම ආ්ඩුවට තින පිළිතුර තමයි, කඳළු ගෑස්සා ජල පාරා බැටන් චාච්. ඒද අපිහිදනවාදම මේ තේෂට ආධිරනයක්ත් ලබා දෙන තිීන්දු ආණ්ඩුව ද දරාගන්න බැරිිතත්වයක් පත් වෙලා තිබෙන. ඒව ූලගන්න ැරිතත්යක් පත් වෙලාත්තිබෙනවා. ඒවට අවනත වන්න බැරි අත්යක්. දවෙලා තිබෙනවා ඒන්ද තමයි පාර්ලිමේන්තු මන්ත්‍රියවර ලොවා වික්‍රමසිංහ රජ පක්ෂ ආඩුව තමන්ඩ බලවාාගන්න බැරිදේවල් පාර්ලිමේන්තු වන්ත්‍රීවරුන්ට අර ප්‍රසාධවලට මහා වෙලා සේෂ්ඨාධ කරනයට ප්‍රහර එල්ල කරන්න අද ඔවු නිස්්‍රහට විල්ල තිබෙනවා. අපි කියනවා මේ රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුව මේ ගමන් මාර්ග ඉතාම භයනක තත්තකට ඇතිවෙලා තිබෙනවා. ඒවාගේම තමයි දැන් ඇතිවරන කොමිසම දිනනියම කරලා තිබෙනවා අප්‍රේල් මාස විසි පස්සනිද. දන තම ගැත් නි ේදනය ඇවිල්ලන සමමාරවිට අදයට ගැසත්නි වේදනය එන්න පුළුවන්. අපි කියන්න ඕනේ තවික දෙයක්. දැ මුදරනාලිපතිනය මුදල් මාත්‍ය අංශයට ලිපියක්්‍යවල තියෙන මුදල්ලීල්ල. තාමේ මුදල ලබාදීලනෑ. පොලිස් පොතිතුමාට ආරක්ෂාවවිල්ලල ලිපියක්්‍යාවල තිෙනවා තවම මුද්‍රරනාලයටට ආරක්ෂාව ලබාදීලත් නෑ. ොර අපිට තින සැකයක් තියෙනවා ආණ්ඩුව මාර්තු නමවෙනි දට කරපුූදයම මේ ලබන. අප්‍රේල් මාසේ විසිපහටත් කරන්න යනවද ව කියන සැකය දැම්ම අපි මතු කරනවා. මොකද දැම්ම තවම මේක අඩපන කිරීමේ මෙහුම තමයි ආණ්ඩුව දිියත් කරලා තියෙන්. පොලිස් පතිතුමා දෙන්නේ නෑ මුද්‍රනාලධිපතිනයටට අවශ්‍ය ආරක්ෂාව බැලට පේපස්ටික පින්් කරන්න. ඊළඟට මුදල්ල මාත්‍ය අන්ශේ ේකම්ට යවන ලිපියවලට එයයා උත්තර ලබා දෙන්නේ නෑ එයා නිශ්බ්දව ඉන්න. හහින්දා අපිට පේනවා අපේ මමාර්තු නමයට කරවගේ අප්‍රේ විසිපාට කරයිද කියලා. අපි කියනවා මේ රාජ්‍ය සේවකෑන්ත් පොිපතිතුමාටත්. ඔබතුමාලා මේ වෙනකොට රටේ විවස්ථාව විරුද්ධව ජනතාවගේ චන්ධයිතයටටහැනිවා මේ වනකො බතුමාලා ක්‍රියාත්මක වෙලා ගරයි හහි ද ක්ක්‍රමසිංහ රාජ පක්ෂ පාලනය හැදාම මේ රටේ තියෙෙනනෑ ඒක අවසන් වෙන දිනයක් ඉතායික්මනින්. උදාවෙනවා නමුත් රාජ්‍ය සේවකෑන් හැටියට, මේ රටේ විවස්ථාවට වග කියන්න ඕන සේවකෑන් හැටියට ජනත බදුමුදල්ලොලින් පඩිලබන. ජනතා සේවකෑන් හැටියට. ඔබතුමාලට මේ අධි කරණය ඉදිරියට විල කරුණු කියන්න ව. ඒහින්ද අපි කියනවයි රාජ්‍ය සේකෑන්ට ඒක මතක තියාගන්න මොකද වික්‍රම සිංහල රජ පක්ෂල වෙනුවෙන් වැඩකරපු, හොඟක් රාජ්‍ය සේවිකයෝ අන්තිමට දංගෙඩියට ගිය. අි දැක්කා මුජ්මයින්ද රාජපක්ෂමැත්තුමාගේ හිටපු ජතිිපති ලේකාම්ට විච්චද. අපි දැක්ක ඒවාගේ ලේකම්වරු හොඟාක් අය හිදිය. තිට පාලන ල අවසාන වෙනවත් මෛත්‍ර පාල සිරිසේන ජනාතිපත්තුමාගකිල්ලේ කකමට විචද. හහිද ඒ යුදිනාට ඒ පාලනය ඉන්නකොට ඒ පාලකයන්ගේ ආරනයඇත්තෙක්ක ඉන්න පුළුවන්. පාලනය ගියාට පස්සේ කාගෙවත් අවහරක් නන් ලැබෙන්නේ නෑ. අනිවාරෙන්මධිකරණී දිරියට ඇල්ල තමුන්න්නාන්සට කරුණු කියන්න වෙනවා. ඒක තුළ මේ මේ රටේ ජනතාවගේ ඒ තමුන්නාන්සලට අධිකරනේ දඩුවම් ලැබෙන දවසකුත් උදවේවී කියලා අපි මේ රාජ්‍ය සේවකයන්ට නැවත නැවත අපි මතක් කර දෙන. ොකද අපිඒ කීපවතාව අපි මතක්කර නමුත් අපි මතක් කරන දේවල් ඒගොල්ල ගනන්ගන්න පාටක් පේනනෑ නමුත් ඒගොල්ලන්ට අපි කියනවා පරාජපක්ෂ වික්‍රම සිංහ පාලනය පෙරුණාට පස්සේ අධිකරනයේ ස්වාදීන අධිකරණයක් උඩ අධතිබෙන මේ අිකරනේද යම් ස්වාධීන භාවයක් තියෙනහින්ද තමයි අතුරුණියයෝගයක් ලබාදුන්නේ ඒ ස්වාදීනත්වයේ නැතිකරන්න වික්‍රමසිංහ රාජපක්සල තවතව උත්සාහරනවා නවත් ඉදිරියේද ඒගොල්ලු මේ ලබාදීලතියන හෞවරන රජ සේවයකයන්ට ඒක ඒ පාලනය අවසන් වීමත එක් ගිලිය අනවා එදාතටෙහි රාජ්‍ය සේවකයන්ට රටේ ජනතාවටබක කියන්නව වෙන. තොර අපක් ෂපාති වාර්තා කරනය.